මැණිකේ පුංචි මහත්තයා මාව දාලා ජිප් එක අරන් ගියා. කටවා ගන්න මම මොනව කරන්නද? දුවගීගෙනම දුර්වල් වෙලා ඉක්මනට මේ හැම දෙයකටම විසඳුමක් ගන්න ඕනි මල්ලිකා. දැන් කොහෙද යන්න යන්නේ? මෝඩ ගෑණියෙක්ගේ අමතක වෙච්ච බර්ත්ඩේ පාටියකට. ඒකටවත් ඉතින් මට කියලා තැනක් නැහැනේ. ඇමතිතුමත් යනවද? නැහැ. ඇමතිතුමා දැන් එනවත් ඇතිනේ. ඊට ඉස්සෙල්ලා මම යන්න ඕනි. මට ඒ මනුස්සයා නෝනේ දැන් හොඳටම හවස් වෙලානේ. රෑජාමිට ගමන් බිමන් තියාගන්න එපා නෝනේ. මං ඉක්මනින් එන්නම් මල්ලිකා. සංජු මොකද මේ එන්නකෝ කියන්නේ? මේ තමයි මගේ හොඳම යාළුවගේ බර්ත්ඩේ පාටි එක. Happy birthday to you. හදිසිය ඕගනයිස් කරපු පාටිය යන්නේ. මට ඉන්වයිට් කර ඊයේ. නැත්තම් මම බණ්ඩාරය. බණ්ඩාර වෙල නුගේ තැන්න. හරිම සීතල පළාත. සීතල මීදුම හැම වෙලාවම. ඒට අවුව පායන තුඟක් අඩුයි. මේ එහි තියෙනවා ෆයිනස් ගස් වලින් වට වෙච්ච කඳු බෑවුමක්. අපි ෂූටින් කරන්නේ එතන.
මට ආසයි එතන බලන්න. ඉතින් එන්නකෝ. එතකොට අපි ටිකක් නිදාසෙ කතා කරන්නත් පුළුවන්. මට පුළුවන් මේ ඔයාට ඉන්න තැනකුත් දැස් කළ දෙන්න. ඉන්න තැනක් සංකේනවා. කවුද තේමියා කි? මම අදරාට යනවා. අද? ඔව්. අදරා 10ට යනවා. හෙට අපි හේ මං කරපු ෆිල්ම් එකක සින්දුවක් ෂූට් කරනවා. දෙන්න බරදම කදේනේ. දිනෝගේ ආසන ස්ථාන ඒකයි තේමිය මං වාට මේ තරම් බල කරේ. මේ කෙල්ලගේ හිත ටිකක් හදන්න. ඒ කියන්නේ මම මෙයාට ගෝ බණ්ඩාරෙල එන්නේ කියලා. එතකොට නිදාසිටියා කතා කරන්නත් පුළුවන්. ඉතින් දෙන්නම එන්නකෝ. ආඩේ ෂූටින් කියලා කිව්වනේ කවද්ද? අද නෑ. දිනෝගේ ඔයාගේ මතකයන් අර අද රැට කොල්ල බණ්ඩාරෙල. මොනවද කතා කරන්න තියෙන්නේ? හරි හරි අපි ඔම අමතක කරලා මේ ෆිල්ම් එක ඉවරයක් කරමුකෝ. තව සීන්ස් කීයද ෂූට් කරන්න තියෙන්නේ? යා. අම්මා මිස්ටර් කොටුවැල්ලත් එක්ක කතා කරන්න. ඈ කතා කරලා මේ ප්‍රශ්නේ විසඳගමු. මම ප්‍රශ්නයක් ඇති කරගත්තේ නේ. අපි මේක අමතක කළා දාමු. මට ඒක අමතක කරන්න බෑ. ඒ කියන්නේ ඔයා චිත්‍රපටෙට එන්නේ. ඒ වෙන නළුවෙක් හම්බුනේ නැද්ද? ඔයා ෆිල්ම් එකට එන්නේ නැහැ. එක එක්කෙනාට පාච්චල් වෙලා මට රඟපාන්න උවමනාවක් නැහැ. මට ඕන තරම් ෆිල්ම්ස් තියෙනවා. අනික මේ ෆීල්ඩ් එක හොඳ නමක් හදාගත්ත කෙනෙක් මම. අන්න ඒක තමයි මතක තියාගන්න. මතක තියෙනවා. හොඳට මතක තියෙනවා. ඒ වගේම තමුසේව අනුරාධපුරේ ඉඳලා කොළඹට ගෙනහල්ලා නළුවෙක්කලේ කවුද කියන එකත් හොඳට මතක තියාගන්න. මම එහෙම නොකළානම් තමුසේ තාම අනුරාධපුරේ කුඹුරු කොටනවා. මම නළුවෙක් ගේනවා. රඟපාන්න පුළුවන් එකෙක් විතරක් නෙමෙයි. මනුස්සකමක් දන්න එකෙක්. අනිදාට තමුසේ තීරුම් ගනීවි ජයන්ත පුටුවල්ල කියන්නේ කවුද කියලා. කොටුවල් මොකද්ද මේ වැඩේ තේරුම? නෑ බලන්න මගේ ෆිල්ම් එක. නෑ මිලියන ගාණක් මගේ සල්ලි. මිස්ටර් රණවීර කලබල වෙන්න එපා. වාටෝන් ෆිල්ම් එක ඉවර කරන්න. මම සල්ලි විඳන් කරන්න ඕනේ නෑ. මම ෆිල්ම් එක හදලා දෙන්නම්. ඊයේ කොහෙද ගියේ? සංජුලාලයේද? ඇයි? මගේ බර්ත්ඩේ පාටියට. සංජුලාලගේද? ඔයාගේ බර්ත්ඩේ පාටියට? මේ මොන විකාරයක්ද? විකාරයක් තමයි. මගේ බර්ත්ඩේ එක වෙන ගෙදරක් ගන්න එක. මට කියලා ඉතින් ඉන්න තැනක් නැහනේ. මං ඉන්නේ නව තැනකනේ. ති
තිබිච්ච එකත් නැති කරගත්තනේ. නැති කරගත්තේ නේ. නැති කරගන්න සිද්ධ වුණා. දිනු. දිනු. මොකද්ද දිනු වල වෙලා තියෙන්නේ? මොකද්ද වෙලා තියෙන්නේ? මොකක් නැති වෙන්නේ කොහොමද? ඔයා යන්නේ කොහෙද කියලා මම දන්නේ නැහැ. මං යන්නේ කොහෙද කියලා මමවත් දන්නේ නැහැ. අපි දෙන්නම ඉන්නේ ප්‍රශ්න ගොඩකට මැදි වෙලා. මෙසේ ඉවසීමෙන් කටයුතු කරන්න. තේරුණාද? තේරුණාද? මාතරම් පලයෙන් හිටුණාට මම හිතාගෙන ඉන්නේ එහෙම තමයි. ඒ මම මාතර අංකල්. ඔව්. මම දැන් දිගටම මෙහෙ ඉන්න කියලා හිතාගෙන ඉන්නේ. හ්ම්. මේ කට්ටිය අඳුරන්නේත් නැහනේ මම. ඒකින්ද අංකල් මට පොඩ්ඩක් උදව් කරන්න. මොනවාද පුතා මේ කියන්නේ? පුතා මට මගේ පුතා වගේමනේ. සසංග පුතාට නොකරන උදව් මං කාට කරන්නේ? අප්පච්චි එනවා යනවා. අනේ මන්ද. ඈ අංකල්. අප්පච්චි දැන් කොහෙද? අප්පච්චි අප්පච්චි දැන් කැම්පේන් යනවනේ පුතා. පුතා දන්නවනේ මේ වැඩවල තියෙන ගමම් බිමම් වල හැටි. පුතා බලන්න එපා මං ඉන්නවනේ. තේරුම ඔයා මාව හිතාමතා මඟහරිනවනේ. පොඩක් ඉන්නකො මෙයාට. ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න නෙමෙයි. ඔයා කරන වැඩ නිසා මට ගෙදරිනුත් යන්න වෙලා තියෙන්නේ. පොඩ්ඩක් කෑනු ගහ ඉන්නකො මං කියනකම්. කෑනු ගහන නෙමෙයි. හැබැයි අමාත්‍යාංශයේ හැමෝටම කියනවා ඔයා කරන වැඩ ගැන. හරිද? මම කෝල් කරාම ඔයා ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. වෙන නම්බරයකින් ගත්තාම මගේ කටහඬ හැමෝම කට් කරනවා. මොකද්ද සැමි මේක තේරුම කියනවකෝ. පොඩක් ඉන්න. මේ දවස්වල කැම්පේන් වැඩ. ඔළුව උස්ස කරන බැරි තරම් වැඩ. මහානික කරදර කාලයක් මේක. ඔයාලට මේව කිව්වට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. අපි බබාලානේ. ආ? මොකද්ද සැමි? ආ? මගේ ඉවසීමේ සීමාවක් තියෙනවා. හරිද? මේක මම ලේසි අතාරින්නේ නැහැ. හරිද? ඔයා ඒක හිතේ තියාගන්න. හරිද? මොකද දිනු කියලා මැඩම් කෙනෙක්
නෑ එහෙම කෙනෙක් නෑ. පොඩි බබෙක් ඉන්න. නෑ එහෙම නෑ. දෙමිත්‍රි එමෙතුමයි ගෙදරද? නෑ නෑ. මහත්තයා පොඩ්ඩක් ඩෙන්ටි කාඩ් එක දෙන්නෝ. ජයන්ත කොටුවැල්ල. මේකේ තියෙන ඇඩ්‍රස් එක හරිද? හරි. හලෝ. ඔව් කියන්නේ. ජයන්ත කොටුවැල්ල කියලා මහත්තයෙක් ඇවිල්ලා ඉන්නවා ගෙට්ටුවේ ළඟ. එයාගේ ඇඩෙන්ටිටි තියෙන ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් කියලා. එයා අහනවා දිනු කියලා මොන කෙනෙක් ඉන්නවද කියලා. මේ නෑ නෑ නෑ. එහෙම කෙනෙක් නෑ කියන්නේ. නෑ එහෙම කෙනෙක් ඉන්නවා. ඔස්තුති. මනුස්සයර කවුද එන්නේ කිව්වේ? මම කිව්වනේ මේ මනුස්සයව ගෙන්නන්න දෙපයි කියලා. හා? පෙරමෙ. එන්න කිනෝ? එන්න කිනෝ? මම කිව්වනේ මේක කරන්න බෑයි කියලා. හා? කරන්න පුළුවන්කම තිබුණත් මම මේක කරන්නේ. මිනිස්සුන්ගේ කාලේ නාස්ති කරන්න එපා මිනිස්සුයෝ. නෑ සර්. මොනවද නෑ බෑ ගන්නෙ? අයිෂේ මේ රජයේ දේපල අනිසි විදියට පාවිච්චි කරන්න දෙන්න බෑ. මේවා අනාගත පරපුර වෙනුවෙන් අපි ඉතුරු කරන්න ඕනේ. මේව අපි කලේ නැත්තම් කවුද කරන්නේ? Tamanට හිතන විදියට මේව පාවිච්චි කරන්න දෙන්න බෑ මිනිස්සුයෝ. නිකන් මිනිස්සුගේ කාලේ කන්ට එපා. හා. යනවා. යනවා. යනවා ඉතින්. එන්න කියලා සමිත. පාට පාට චරිතයකට පාට දෙන්න.